රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස්තල වෙත. බංකුලොත් විච්ච රටක් ගැන අහන්න ගිහින් උණුසුම් ඌ මැටි සබය. පළාත් පාලන චන්දු විමසීම කල් දැමීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයේ 29 වනදා. දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් නවදහනය. 2024 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් ඊයේ සම්මත වුණා. අයවැයට පක්ෂ විහිමි වූ ඡන්ද සංඛ්‍යාව 122ක්. විපක්ෂ විහිමි වුණේ ඡන්ද 77ක් පමණයි. ඒ ඇතුළු ඊයේ පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය. දැන් අපි ඡන්ද විමසීමට යන්. දැන් ඡන්දය ප්‍රකාශ කිරීමට පුළුවන්. විසර්ජන පනත් කෙටුම්පත 2024 දෙවනවර කියවීම පක්ෂව ඡන්ද 122යි විපක්ෂව ඡන්ද 77යි ඒ අනුව දෙවැනිවර කියවීම සම්මතයි රට බංකොලොත් කරපු ගොරු නරි රැළගෙන් රටේ ලක්ෂ 220ට වන්දි ලබා දෙනවද නැද්ද කියන එක නෙමෙයි කෑ ගහන්නේ පාසල් දරුවොත් බලාගෙන ඉන්න හොඳයි පාසල් දරුවන්ගේ ජන ජීවිතය කාලකණ්ණි කරපු කට්ටිය තමයි මේ කෑ ගහන්නේ ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැති වෙනවා විවාදයට තව කෑ ගහන්න මේ අවුරුදු 30ක් තිබුණ මිනිමරු තස්තවාදී කොටිය අවසන් කරපු මහින්ද රාජවස්ස මැතිතුමාලට විරුද්ධව යෝජනා ගේන්න දෙන්න එපා මේ පාර්ලිමේන්තු අධිකරණයෙන් මේ රටේ මිනිස්සු ඉන්නවා හොරුවල්ලන්න කියලා ඉතින් ඒක කරගෙන යන්න කියන්නේ මෙයා තමයි නිදන් හාරපු නිදන් හොරා ඔය පොයින්ට් බෝඩ් එකක් නැහැ එතන හරි ඇයි මම ප්‍රශ්නේ අහනකොට දැන් ඔබතුමා හිතාමතාම මගේ මයික් එක ඔෆ් කරවන්නේ දැන් හතර වෙඩි වතාව ඔබතුමා කරගෙන යන්න කරලා නඩු තීන්දුවේ 76 වෙනි පිටුවේ සඳහන් පරිදි රාජපක්ෂලාගේ බලු කුක්කොට එක හැසිරෙන විදිය බලා ගන්න. අර මිරිස් කුඩු ගහපු එක අර කුරුන්ට විරුද්ධව මම ප්‍රශ්න අහනකොට මුන් හිතන් ඉන්නේ මම බයයි කියලා. ඔව්. ඔය ඉන්න හොඳම එක. සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට නතර කරනු ලැබේ. සභාගර්භයේ කටයුතු ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ භාවිතයෙන් පැටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම කිසිවිටකත් නොකළ යුතු බව මේ වින අවධාරණය කරමු. මින් ඉදිරියට මේ ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවර ගන්නා බව අවධාරණය කරමු. සරත් විශ්වවිද්‍යාල මන්ත්‍රීවරයා මේ ෆයිල් එක ඇදලාගත් ඒකේ වටිනා ලිය කියවිලි තිබ්බා. මගේ අවුරුදු 35 පාර්ලිමේන්තුවේ ජීවිතය තුළ කවදාකවත් මෙහෙම වැඩක් දැකලා නැහැ. ඒ ගැන අපි පරීක්ෂණයක් කොහොමත් කරනවා. ඔබතුමා එදා අජිත් මහන්නප්පරිව බැතුමට දඩුවම් දීලා එවලෙම. එවලෙම දඩුවම දෙන්න වරදක් තමයි ඒ සම්ප්‍රදාය ගරු කරමින් වහාම අවශ්‍ය පියවර ගන්න කියලා මගින් ලීමක් කරනවා. ඔබතුමා දැක්ක ඒ කට්ටිය මෙහාට එනවා. ඔබතුමා පක්ෂග්‍රාහී වෙන්න එපා. ඔබතුමා දැක්ක. මම දැක්ක නිසා තමයි කිව්වේ දෙතුන් වාරයක් කිව්වේ එතුමාට වීඩියෝ ගත කිරීම නතර කරන්න කියලා. ඒ නිසා තමයි අවුලක් ඇති වුණේ. දැන් කරන්න අවස්ථාවක් නැහැ. අපි වරප්‍රසාද ප්‍රශ්නයට යොමු කළා. කමිටුට යොමු කළා. ඒ පරීක්ෂණය කරනවා. මට ඔබතුමා අනුමත කරපු ප්‍රශ්නයක් අහන්නට මේ සභාවේ අවසරය නැද්ද?
මම ප්‍රශ්නේ අහනකොට මගේ අතේ තිබුණු මේ ප්‍රශ්නය ආණ්ඩු පාර්ශවයෙන් මන්ත්‍රීවරුන්ට ඇවිල්ලා ඒක උදුරගන්නට අයිතියක් තිබෙනවද? එහෙම කරන මන්ත්‍රීවරුන්ට ඔබතුමා පියවර ගන්නේ නැද්ද? ඒ සම්බන්ධයෙන් අපි පියවර ගන්නවා, පරීක්ෂණ කරලා ඒ උදවියට ගත යුතු තීරණ අපි ගන්නවා. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා, මම අහපු 27 ප්‍රශ්නය මගේ අතින් උදුරාගෙන පොළොන්නරුවේ සමර වික්‍රම මන්ත්‍රීවරයාගේ අතට දීලා ඒ මන්ත්‍රීවරයා ඒ ලිපිගොනුව තවත් තැනකට ගෙනහිල්ලා අග්‍රාමාත්‍යවරයාත් මේ ඔක්කොම බලාගෙන ඉඳිද්දි මේ පිළිබඳව මොකද්ද ඔබතුමා ගන්න පියවර? විපක්ෂනාගර කියන්න පුළුවන් එක පිටුවයි මත පතරංග දාතක වගේ පොත් ගෙනල්ලා මෙතන උත්තර දෙන්න මේ ප්‍රශ්නාණ්ඩයි බෑ. කරුණා කළා එක පිටුවයි වචන 100යි on the part of the second මහින්ද රාජපක්ෂ 2A කරුණාකරලා මහින්ද රැසිල් රාජපක්ෂ මේ 32A මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න සහයෝගය දෙන්න මට 38 PB ජයසුන්දර respondents is arbitrary and irrational and they had breached the public trust reposed in them by the people දේශීය විසඳුමක් ලබා දීම සඳහා ඔබතුමාගේ ප්‍රශ්නේ ඔය කාරණේ නැහැ සිංහලෙන් ඉදිරියේ ඉන්න අයට මේ ඉංග්‍රීසියෙන් කිව්ව දේ තේරුම් නැති හින්දා මම මේ සිංහලෙන් කිව්වේ ඔබතුමා ඔය කරන වැඩේ නිසා තමයි මම අවුල් වෙන්නේ දීපු ප්‍රශ්නේ කියවන්නේ ඒගොල්ලන්ට ඉංග්‍රීසි අපප්‍රංශ ඒක තේරෙන්නේ නැති වෙන්නේ සිංහලෙන් කියන්නේ බාද කියන්න දෙපාද කියන්න ප්‍රශ්නේ බාර දෙන ප්‍රශ්නේ කියවන්න මහජන විශ්වාසය කඩකිරීම මත මුදල් අමාත්‍ය ධූර දරු බැසිල් රාජපක්ෂට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද ස්ක්‍රීන් එක දෙන්න ස්ක්‍රීන් එක දෙන්න මොකද්ද ස්ක්‍රීන් එක නැතුව කතා කරන්න බැරිද මේක කොටුවත් මං බය නැහැ ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න තනියම වුණත් මූණ දෙන්න එතන එක කොටුවත් බය නැහැ එතන එක කොටුවත් බය නැහැ පුළුවන් නම් එනවා පුළුවන් නම් එනවා පුළුවන් නම් එනවා එතන රීටි ප්‍රශ්නයක් නැහැ නේද පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනු කර තිබුණා. එම පෙත්සම් මේ මස 29 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළා. මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ මුරුදු ප්‍රනාන්දුගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා. එහෙත් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා අද දින නඩු විභාගයට සහභාගී නොවීම හේතුවෙන් අදාළ පෙත්සම් සිසු විනිසුරුවරු 4 ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මණ්ඩල නියෝග කළේ අදාළ පෙත්සම් විභාගය මේ මස 29 වනදා පැවැත්වීමට දින නියම කරන බවයි. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මධ්‍යම බණ්ඩාර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරණී අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ ෆෙඩරල් සංවිධානයේ විසින් මෙම පෙත්සම් 4 ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන සඳහන් කළේ මෙම නඩුවට අදාළ විරෝධතා අධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන බවයි. පෙත්සම්කාර මන්ත්‍රී රංජිත් මදුව මණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච උපුල් ජයසූරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා විසින් මෙවර අයවැය විවාදයේදී ඉදිරිපත් කළ කතාවේ පිටපතක් මෙම නඩුවට ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසට ඉල්ලා සිටියා. මෙම පෙත්සම්වල වග උත්තරකාරීක වශයෙන් නම් කර සිටි මැතිවරණ කොමිසමේ හිටපු සමාජිකාවක වන PSN චාල්ස් විසින් විරෝධතා ගොනු කර තිබෙන බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච චන්දක ජයසුන්දර අධිකරණයට දැනුම් දුන්නා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගමිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය මේ මස 29 වනදා ආරම්භ කරන බවට නියෝග කළා. ඉකුත් මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වා දීමට පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණා. ඊට අදාළව මූලික කෙටුම් පනතක්ද මේ වන විට සකස් කර තිබෙනවා. එහි මූලික කෙටුම්පත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ඇතුළු කැබිනට් මාධ්‍ය හමුවේ තොරතුරු වෙතයි දැන් අවධානය. විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. මුල් පනතේ වෙනස්කම් රාශියක් ඇති කරමින් නව මූලික පනත් කෙටුම්පත සකස් කළා. නීති කෙටුම්පත සම්පාදකට උපදෙස් දීම පිළිබඳ ඉදිරිපත් කළ
යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලයේ විසින් මේ මූලික කෙටුම්පත පිළිබඳ අනුමැතිය ලබා දුන්නා. රට බංකොලොත් කරේ කවුද කියලා අධිකරණයෙන් හින්දුවක් දුන්නා. එතෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් නම් කරා. මේ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය ඉදිරියේදී අහෝසි වෙයිද එමෙතුම? ආර්ථිකමය තීන්දුව తీරණ ගැනීමේ රාජ්‍ය මූල්‍ය ක්‍රමවේදය පිළිබඳ අධිකරණයට නිසි ලෙස කරුණු ඉදිරිපත් වුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. රාජ්‍ය මූල්‍ය පිළිබඳ තීන්දුව తీරණ ගන්න සමහර ඒවට අබමල් රේණුවකින්වත් ඒ ජනාධිපතිවරයා සම්බන්ධ වෙන්නේ නැහැ. ඉනි කද්දක් උඩ තාක්කියක් තියාගෙන සොසේජස් බෙදගෙන කන ජාතියක් අපි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟ වෙච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න දෙවැනි වාරිකය ලබා ගැනීම. ජාත්‍යන්තර ණයකන්ද ප්‍රතිව්‍යුහගතකරණය කිරීම. මේ සියල්ල කඩාකප්පල් වෙලා ගියොත් මේ රටේ කවර ආණ්ඩුවක් තිබුණත් ඒ ආණ්ඩුව සති දෙකකට වඩා පවත්වාගෙන යන්න බෑ. මේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා කුමන්ත්‍රණකාරී බලවේග වැක්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අපි ආණ්ඩුව දන්නෝ. ඒක නිසා ඒ තුලින් ජනතාව අසහනයට පත්වෙන දේවල් කරන්න දෙන්න මම ඊයේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. මහා ජනතාව පීඩාවට පත්වෙනව පොදු ප්‍රවාහනේ නැති වුණොත් ඒව අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන ගැසට් නිවේදනයක් නිකුත් කරන්න කියලා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.